Hello, Super Shoppers! Weekdays wala flat 25% off essentials and household products wala ta. Shop for 2,500 rupees with your privilege card. Best per price, best per products tiyenne. Aapiko supermarket ma vitarai. Let's go, Aapiko Super Center. Me paasal daruwa thiyena nisa me COP 27 ekak gana ma hitanne karunu me parliament mantrilla danagannu one. Mokada me deshaguna viparyasa siduwanne me පොසිල ඉන්ධන දහනයෙන්ද නැද්ද කියන එක ගැන විශාල විවාදයක් 1968 ඉඳන් තිබුණා. 1989 දී තමයි මුල් වතාවට විද්‍යාත්මක පර්යේෂණයක් මගින් විද්‍යාඥයෝ එකතු වෙලා අව කොමන් ෆියුචර් කියලා මේ ලේඛනයක් නිකුත් කළේ මේ පොසිල ඉන්ධන දහනය කියන්නේ ගල් අඟුරු ගෑස් සහ මේ අනිකුත් දියර පෙට්‍රල් ඩීසල් වැනි දෑ දහනය නිසා තමයි මේ සිදුවීම සිදුවෙන්න ප්‍රධාන හේතුව කියලා කිව්වේ. ඒ අනුව මේ කොප් එක ආරම්භ වුණේ 1991 රියෝ ද ජනේරෝ නගරයේ. ඒකට ඒ ෆ්‍රම් ෆ්‍රේම්වර්ක් ඔෆ් පාටිස් කියලා කොප් කියලා කියන්නේ කොන්ෆරන්ස් ඔෆ් පාටිස්. ඒකට අපිත් එකතු වුණා. අපේ රජයත් ඒ අවස්ථාවේදී එකතු වෙලා එදා ඉඳන් අද දක්වා අඛණ්ඩව මේක කරගෙන යනවා. ඉතින් ඒකේ තියෙන වැදගත්කම තමයි 1997 දී සියලුම රටවල් එකඟ වුණා තමන් වැය කරන මේ කාබන් ඩයොක්සයිඩ් නිකුත් කරන විමෝචන ප්‍රමාණය පාලනය කරන. ඒකට අපි කියනවා කියෝටෝ සම්මුතිය කියලා. ඒ කියෝටෝ සම්මුතිය අපිට වැදගත් කමක් නැහැ. නමුත් දූපත් රටක් හැටියට මේකෙන් ඉතාමත්ම භයානක බලපෑමකට අපි ලක් වෙලා තියෙනවා. දැන් ඔබතුමා දන්නවා මේ අවුරුදු තුනේම 20 21 22 ඓතිහාසික වැස්සක් වැස්සා. ඒක මේ කලාපයේ කිසිම අවස්ථාවක සිදු නොවිච්ච තත්ත්වයක්. ලබන අවුරුදු වල ඊළඟට පායයිද කියන්නත් බෑ. ඉතින් මේවා අපේ දූපත් රාජ්‍යයක් හැටියට අපි ඉතාමත්ම බරපතල විදියට අපි විමෝචනය නොකලත් ලොකුවට අපි ඒ සම්බන්ධයෙන් ලොකු වගකීමක් දරුවේ නැතත් අපි ඉතාමත්ම බරපතල විදියට මේකෙන් බැටකන රටක්. ඒ වගේම අපි ගෙනාව 2007 දී යෝජනාවක් මේ දියුණු රටවල් අතිවිශාල වශයෙන් මේ කරලා තියෙන නිසා අද තියෙනවා මේ අන්තර්ජාතික මාධ්‍යවල ලෝකයේ ධනවතුන් 120 දෙනෙක් නිකුත් කරන ප්‍රමාණය නිකුත් කරන ප්‍රමාණය දුප්පත්ම 190 නිකුත් කරන පුජ්‍යලයක් නිකුත් කරන ප්‍රමාණය වගේ මිලියන් ගුණයක් දසලක්ෂ ගුණයක් වැඩි කියලා කාබන්. ඉතින් ඒ නිසා දැන් අලුත් සංවාදයක් ඇති වෙලා තියෙනවා දුප්පත් රටවලට දැන් කාබන් විමෝචනය කරලා දියුණු වෙන්න අවස්ථාව නැතිවීම නිසා අපේ ණය හිලව් කරන්න කියලා අපි තමයි ඒක ගෙනාවේ ලංකාවෙන් තමයි ඒක ගෙනාවේ එදා 2007 දී මම පරිසර ඇමති හැටියට අපේ ණය හිලව් කරන්න කියලා මේ කාබන් විමෝචන වලට ඒකට අපි කියන්නේ කාබන් ඩෙට්ස් කියලා. ඉතින් මම හිතන අද ලංකාව ණය බරෙන් තාම බරපතල විදියට බැටකාලා තියෙන නිසා අපි පැරිස් ක්ලබ් එකේ රටවල් වලට ඉල්ලීමක් කර යුතුයි. ඒ රටවල විමෝචනයෙන් අපි බැටකන නිසා අපේ ණය වලින් යම් කොටසක් ඒකට හිලව් කරන්න. මම හිතන ඒක සමුළුවට ජනාධිපතිතුමා සහභාගී වීම බටරන් කිසිම ප්‍රශ්නයක් පේන්නේ නැහැ. මොකද ලෝකයේ ඉදිරි කාලයේ දිහා බැලුවම හා ලංකාවේ ඉදිරි කාලයේ දිහා බැලුවම ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. හැබැයි අන්තර්ජාතික මාධ්‍යවලත් මාලදිවයිනේ ප්‍රශ්නයක් පැන්න කියලා තියෙනවා. මාලදිවයිනේ කතානායකතුමා කොහොමද ලංකාව නියෝජනය කළේ කියලා. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුවර් වැඩ්ඩා. ඩීමෝ බට්ටා ටාටා S HT2. වැඩි විස්තර සඳහා 13.88 අමතන්න.